අද ගෙනාපු මූවි රිවියු එක තමයි ලව් ඇන් මොනස්ටර්ස් කියන ඇක්ෂන් මූවි එක. ඉතින් මේ ෆිල්ම් එක රිලිස් කරලා තියෙන්නේ 2020 ඔක්තෝබර් 16. මේ ෆිල්ම් එක ඩිරෙක්ට් කරලා තියෙන්නේ මැකල් මැතිව්ස් කියන පුද්ගලයෙක්. මේ ෆිල්ම් එක හදන්න ඇමරිකන් ඩොලර් මිලියන් 30කට වඩා ගිහිල්ලා තියෙනවා. ඉතින් මුලින්ම මේ කතාව පටන් ගන්නකොටම අපිට පොඩි ස්ටෝරි එකක් කියනවා. අගත 616 කියන උල්කාපාතයක් පෘථිවිය දෙසට ඇදිලා එද්දී ඒ උල්කාපාතයෙන් බේරෙන්න කියලා මුළු ලෝකයේම තියෙන මිලිටරි බේස් වල තියෙන මිසයිල් ඒ උල්කාපාතයට යවලා ඒක විනාශ කරන්න හදනවා. හැබැයි මේ උත්සාහය සාර්ථකයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි. අර යවපු මිසයිල් වල තියෙන එක එක කෙමිකල්ස් වර්ග එකතු වෙලා පොළොවට වැටෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ මික්ස් වෙච්ච කෙමිකල්ස් කෘමිසත්තුන්ගේ ඇඟට වැටුණාම ඒ සත්තුන්ව විශාල වෙන්න පටන් ගන්නවා. පැත්තෑයෝ ගෙම්බෝ වගේ මේ පොඩි සත්තු ඉතා භයානක විදියට හැසිරෙන්න පටන් ගත්ත නිසා මිනිස්සු ඔක්කොම පොරොවයට ජීවත් වෙන තීරණය කරා. ඉතින් මෙන්න මෙහෙම තමයි මේ ෆිල්ම් එක පටන් ගන්නෙ. ලව් ඇන් මොනස්ටර්ස් කියන චිත්‍රපටයේ මොනස්ටර්ස් කියන කෑල්ල මම දැන් ඔයගලන්ට හඳුන්වලා දුන්නා. එතකොට කොහොමද මේ ලව් කියන කෑල්ල මේ චිත්‍රපටියට එන්නේ? ඉතින් මේ චිත්‍රපටියේ මේන් කැරක්ටර් එක තමයි ජොයිල් කියන්නේ. ඉතින් මේ සත්තුන්ගේ ප්‍රශ්න එන්න කලින් ජොයිල්ට හිටිය ආදරවන්තියක්. නමුත් මේ සත්තුන්ගේ ප්‍රශ්න එක්කම ජොයිල් සහ ඔහුගේ ආදරවන්තිය වෙන්නුනා. ඉතින් මේ ලව් ඇන් මොනස්ටර්ස් කියන චිත්‍රපටයේ ගොඩනැගිලා තියෙන්නේ මේ ජොයිල් කියන එක්කෙනාගේ ආදරණීය පෙම්වතිය හොයාගෙන යන ගමනක් ගැන. ජොයිල්ගේ ජීවිතයේ පරදුවට තියලා අර භයානක සත්තු එක්ක ඔහුගේ ආදරවන්තිය හොයන්න ඔහු හිටපු බංකරේ ඉඳලා එළියට බැස්සා. අන්න එතනින් තමයි මේ චිත්‍රපටිය අපිට පෙන්වන්නේ. ඉතින් මම මේ චිත්‍රපටිය ගැන තව ඉස්සරහට කිව්වොත් ඕගොල්ලෝ මේ චිත්‍රපටිය බලලත් වැඩක් නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටිය ඔයාලත් බලලා අපිට ඔයාගේ අයිඩියා එක කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.